ේතිෙන්නේ වැනිලාලා එතින් සේලංකාවේ තයිවේ වෙනස් කරන්න පුළුවන් වගාවක්. ඉතින් මේ තයිවේ වෙනස් කරන්නට පුළුවන් වගාව කොහොමද වගා කරන්න කියල බලන්න අදාපියාව වැනිලා ගොයිපලකට ශ්‍රීලංකාවේ දයිවේ වෙනස් කළ හැකි ඉහල වටිනාකමක් තිබෙන අපනයනෙ කළ හැකි බෝගයක් වැනිලා වැල වෙලාගත් අමු වැනිලා කරල් කිලොවක් රුපියල් පහළොස් දහසත් විසි දහසත් අතර මුදලකට වැලෙන් එලාගත් ගමන්ම උනු උනුවේ විකුණන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ වැනිලා වැලක් මේ කොල ටිකක් ගණකමට හයියට දෙයෙන කොලයක් නිසා මහිතන්නේ සතයෙකුට ලේසියෙන් මේ වැළගට කටගහන් හම්බින්නෑ මේ තියෙන්නේ දල්ලාක් මෙතමයි වැනිලා වෙලා. මේ විදිට ආාරකයක් මත තමයි මේ වගව් කරලා තියෙන්න්නේ. ඉතින් ශ්‍රී ලංකාව අද මුොහුණ දෙන මේ ආර්ථික ප්‍රශ්න විෂ්ඳා ගත හැකි ඉතාමත්තු වටිනා පාසුවෙන් වගා කළ හැකි වැනිලා වගව් පිළිබඳ සියලු තොරතුරු අද මේ වීඩියෝ එකෙන් ඔබට රැගෙනනවා ඉතින් මේ විඩියක හොඳයි කියලා හිතනවනම් ආදරය ඉල්ලා සිටෙනවා අපි චනල් එක සස්කයිප් කරන්න ලයික් කරන්න තවත් කෙනෙකුට දැනගන්නට මේ වටිනා වීඩියුව එක ෂයා කරන්න. වැනිලා අපේ ගිවතුවල වෙනත් භෝගයක් සමඟ ඉතා පහසුවෙන් වගා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අස්වැන්න නෙලාගන්න වසර දෙකහමාරක් විතර කල් ගත වෙනවා. ඔබ දන්නවද සිටවා වසර දෙකහමාරකට පස්සේ වගාකරපු මේ එක වැලකින් කිලෝෙක්කට වඩා අස්වැන්නක් ලබාගන්න පුළුවන් හැබැයි කියාදන මේ නිවරදි වගක්‍රම අනුගමනය කල්ලා ඔබට මේ වගාව කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහිතිබෙන විශ්මිත ආර්ථිකවාශය තමයි ඔබ හිතන්න ඔබ පැනසීයක් වගා කළොත් ඔබට අනිවාරෙන්ම කිලෝසීයකට ආසන්න අස්වැන්නක් ලැබෙනවා. ඉතින් මේ එක කිලෝ එකක් අමුවෙන් හෙමනැත්තං වැලෙන් නෙලාගත්තුකවම්ම රෘපියල් පහලුස් දහසත්. විසි දහසත් අතර මිලකට ඔබට ඉතා පහසුවෙන් විකුණාගන්න පුළුව හෙම බැලෝත් ඔබ ගණං හදල බලන්න රෘපියල් ලක්ෂ පහලවත් රුපියල් ලක්ෂ විසත් අතර මුදලක් ඔබට අවුරුදු දෙකහමාරක් යැනකොට මේ වගාවි පළමූුවස්වැන්න විදියට ලැබෙනෝ. ඉතින් අති විශාල මුදලක් නේද. ඔබේ නිකරුණේ තියෙන කෙවත්ේ මේ වගේ වගාවක් පටන්ගත්ත හොඳයි නේද. ඉතින් හොදායි කියල හිතනවානම්. ආරධනා කරනවා මේ වීඩිය එකේ තිගටම රැඳිඉන්න. ඔබ ඔබේ වැනිලා ඇස්වැන්න හමුවෙන් අලවි නොකර පදංකොට අලවි කරනවා නම් පදංකළ වැනිලා කරල් කිලෝවක් ලක්ෂය කහමාරත් දෙකත් අතර සුපිරි මිලකට ඔබට විකුණන්නට පුළුවන්. ඉතින් ඔබෙත් ඔබ ගෙවත්ති තිබෙන පුංචි ඉඩේ ොම වශයෙන් වැනිලා වැල් දායක් වගා කරගන්න පුළුවන්න්නම් ඔබට ඒන් විශාලා අමතරමුදලක් ලබාගත හැකි අපි හෙම නම් බලමු මේ වගාව කොහුමද ආරම්භ කරන්න කියලා මේ සඳහා හෝඳින් ජලයේ බැස යන්න කාබිනිික ද්‍රවිය වලින් පොහොසත් ලෝම පස වඩස්සුසුයි පසට කාබිනිික ද්‍රවිය එකතු කර පස වැඩිදුණු කළ පසු ජලය බැසයන ඕනෑම පසක මේ වැනිලා ශාකයේ වගා කළ හැකි හදුමටමි සිට මටර් දහස දක්වා කඳුකර ප්‍රදේශ දක්වා විශාල පරාසයක් තුළ ප්‍රදේශවොල මේ වගාව ඉතාමත් හොඳින් කරන්න පුළුවන්. එකන්නේ වෙරලබඩ කලාපේ සිට මදදම කඳුකරේ දක්වා ඕනෑම ප්‍රදේශයක මේ වැනිලා වගා කරන්නට හැක අාව තිබෙනවා වර්ෂාපතන මම දිදහත් දිදහස් පන්සිියත් අතර හොඳින් වර්සාපතනය ලැබෙන තෙත් කලාපය වගාව සඳහා වඩා සුදුසුයි. ජන සම්පාදනය හා සෙවන තත්ත්වයන් පාලනයකොට ලංකාව ඕනෑම ප්‍රදේශයක වැනිලා වගා කරන්නත් පුළුව. ඉතින් ඔබ හිතනව ඇතින් මේ වැනිලා මිලා අධික නිසා මේ වගාව ලෙහෙසි පහසු වගාවක් නෙමයි කියලා. නමුත් ඔබ වැරදී. ඉතින් මේ වැනිලා වගාව ඉත්තාමත්ම පහසු වගාවක් ඔබේ වෙනත් වගාවන් වගේමයි. ඉතින් වැනිලා වගාවේ රෝපණ ද්‍රවය වන්නේ වැනිලා වැලේ තන්ඩු කැබෙලි. දැඩු කැබෙලි තොරගත් මව් වැල් වලින් ලබාගතයුතුයි. පුරුක් තුන හතරක් සහිත කැබෙලි අට වැඩිකිරීම පහ පොලතින් මළුවල සිටිවිය හැකි. පැල නිපදවා ලංකාපුරා බෙදාාහරින ආයතන ගණනාවක් තිබෙන් නිසා නිරෝගී පැල ඕනෑ තරම් විවෘතවෙලඳ පොලින් ලබා ගණන්ඩ ඔබට පුළුවන්. හෙක්්‍රයාර් එහෙකට පැල දෙදාහක් සිටුවන්න පුළුවන්. සිටුවීමට පෙර කානු හෝ ගල් වැටියොදා භූමියක. හදින් පාන්සු සණඩක්ෂණය කරගත්වයුතු වෙනවා වැනිලෑ වැල් ඉහලට වර්ධනවීමට ආධාරක අවශ්‍ය වේ ඔබ ගම්මිරිස් වගා කරන ආකාරය දැක ඇති අන්නේ ආකාරයට වැල්වලට ආධාරක කනු සිටවිය යුතුයි මේ ආධාරක කනු සඳහා වැටමාර හෙමනත්තං දකුණු පලාාත මේකට කියන්නේ මකුලතා කියලා ලෙස හඳුන් වන ශාකය ඉතාමත් සුදුසුයි සෙවන ප්‍රියකරන සාකයක් නිසාා වැටමාර ගස් වලින් සෙවන ලැබීම වගාවට ඉතාමත් හිත කරයි. මාන විර්දේශ කරන්නේ මෙම වැටමාර කනු. අම වශින් වැනිලා සිටුවීමට මාස හතරකක පෙර. අඩි අටින් අටට ක්‍රමවත්ව පේලි ලෙස වගාබිලි සිටුවීම වැදගන්න. අඩි හයක් පමණ උස වැටමාර නොහොත් මකුලතා ප්‍රිචු අමුදඳු මේ සඳහා වඩස්සූසුයි මේවා මාස හතරකටවත්. කලෙන් සේස්ට්‍රේ සිටුව විට වැනිලාවැල් වැඩීමට පාසු වෙනවා වගේ මේ වැටමාර දණ්ඩු මේ වෙන විට හොඳින් පැලවී අතු ඉති විහිදුවමෙන් වගාභූමියයට සෙවන සෑදීම වගාවට ඉතාමත් හත කරයි. අවම වශයෙන් එනිසා වගාවට පෙර මාස හතරකටවත් පෙර මේ ආධාරක සේෂට්‍රේ සිටුව ුතුයි. මෙම ආධාරකනු සඳහා වැටමාර එහමන් නැත්තම් මකුලතා එහමත් නැතම් ගිනිසීරයා ලෙස හලුන්වන ඉතාමත් සුදුසුයි. මොකද මෙ වැනිලා ශාකය සෙවන ප්‍රියකරණ ශාකයක් නිසාා වැටමාර ගස්වලින් සෙවන ලැබීම වගාවට ඉතාමත් හිත කරයි. ඉදින් ම කැමතිී නිර්දේශ කරන්න මෙම වැටමාර කනු අවුම වශයෙන් වැනවිලා සිටුවීමට මාස හතරකට පෙර. අඩි අටෙන් අටට ක්‍රමවත්ව පිලිලෙස වගාබිමේ සිටුවීම වැදගත්. අඩි හයක් පමණවඋස වැටමාර නොහොත් මකුලතා එමනත්ං ගිනිසිරයා රිජු අමුදඩු මේ සඳහා වඩා සුදුසුුවයි. මෙවා මාස හතරකට කලින් සේෂ්්‍රයේ සිටුවූ විට වැනිලාවැල් වැඩීමට ආධාරක ලෙස ප්‍රියාත්මකවීම පහසු වෙනවා. ඒවගේ මේ වැටමාර දඩු මේ වන විට හොඳින් පැලවී අතුයිති විහිදෝමින් වගාභෝමියයට සෙවන සෑදීම වගාවට ඉතාමත් හිත කරයි. ඉතින් දැන් සියල්ල සූදානම් අපිට තියෙන්නේ වැනිලා පැල සේෂට්‍රේ සිටුවන්න මේ සඳහා අඩි දෙකක විස්්කම්භයක් සහිත අඟාල් අටක් දහයක් කෑඹුරු වලවල් වනට මතුපිට පස්සහ කාබනිික ද්‍රවිය කවලම් කර වල පුරවා සකස්කරගතයතුයි සිටුවීමේදී හොින් මතක තබාගතයුතුයි. පෝලතින් බෑගගය ඉවත් කර තැල සිටුවන්නට. මේ වගාවෙදී කාබනිික ්‍රවී විදියට හොඳින් දිරාපත් වූ ගොම පොහොර එවගේ කම්පෝස් පොහොර ඉල්ලු පොහොර වගේ දේවල් යොදාගන්න පුළුවන්. හොඳට මතකත් තබා ගතය උත්තේ මේවා හොඳින් දිරාප්ත්වීම අධ්‍යවශ්‍යයි මොකද දිරාපත් නොවච පොර ඔ යොදගත්ො. නිවාරම මේ වගාවට යම්කි සිද්ධි ලීරහානි එන්නට පුළුවන්. පැළසිටවා අවසන් වනාට පස්සේ වෙනත් වගාවකට වගේම හොඳින් චලෙ සපයා පැල්ල රැකබලාගතයුතුයි. මේ වගාවට ලේසියෙන් ලෙඩරෝග හටගන්නන්නේ නෑ එනිසා ඔබට බයවෙන්නට කිසිම දෙයක් නෑ. ඒ වගේමයි කුමිහානි වසංගතරෝග ඉන්නෙත් නෑ. වැනිලා පත්‍ර හරීම ගණකම්. ඉත්තිං ඒ නිසා වගාවි මේ පත්‍රවලට කොමීන්ට හානි කරන්න හරිම අමාරුයි. එනිසා වගාවි ඔබට මුල් කාලයේදී අපිට මේ වැල් සිටෙව්වට පස්සේ අපිට මේ වැල් මේ ආධාර්ග කනුවලට හරු කරන්න සිද්ධ වෙනවා මෙ මේ තමයි වෙලා විත න බැෑරුම්ම කටයුත්තු වෙන්නේ මොකද මේ වැල් පොහුණු කරේ නැත්තං මේ වැල ආධාරක කනුවදගේ වර්ධනය වෙන්නේ නැති වෙනවා. ඉනිසා මේ වැල් ක්‍රමාණුකූලෝ පොහුණු කිරීම හරීම ලස්සනට කරන්න පුුව ඉතාමත්ම පහසු කටයුත් තක් වැලේ මුල්තියන පුොරුක ආධාරකයට තෙර පෙනසේ ගැටගැසීමමගින් ආධාරකයට සම්බන්ධ කළ හැකියි ටික දිනක් ගතවන විට වැල් පහුණු වී ඉබේීම මේ ක්‍රියාවලිය සිදුවෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ වගාව අරම්භ වෙන්නේ. ඉතින් ඔබට මේ වීඩියුව එක පුරාම අපි කතාාගරපු සියලුදේ. දැකබලාගන්නට පුළුව. ඉතින් ඊළඟ වීඩියෝකින් අපි කතා කරනවා වැනිලා වගාවට පොහෝර යෙදීම රැකබලාගැනීම සහ මේ වැනිලා වගාවි අනිවාරෙන්ම කළයුතු මල්වල පරාග පෝෂණය නිවරදිව කරන්නේ කොහොමද කියන පීඩියෝ එක අපි ඊළඟට ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ඉතින් වැනිලා වගාාව පිළිබඳව ඔබ සිතන්නේ කොමක්ද ඔබේ සිතිවිල්ල පහලින් සටහන් කරන්නට අති කරන්නടെ එප